කොහමද කොහමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද මම පෙන්නන්නම් බේක්වෙල් ටාර්ට් එකක් හදන විදිහ මේ ස්වීට් ට්‍රීට් එකේ අපි රාස්බෙරි ජෑම් සහ ෆ්‍රොන්ජිපාන් ෆිලින් එකකින් පිරිච්ච ස්වීට් ෂෝට් ක්‍රස් පේස්ට්‍රි ටාර්ට් ෂෙල් එකක් තමයි අපි හදන්නේ මේක ඩිසර්ට් එකක් හැටියට පාවිච්චි කරනවා වගේම තේකටත් සුපිරි එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු ඉස්සලාම මම පෙන්නනවා වගේ වර්ක් සර්ෆස් එකකට පිටි ටිකක් තවරලා ඔගොල්ලෝගේ ස්වීට් ෂෝට් ක්‍රස් පේස්ට්‍රි ඩෝ එක රෝල් කරගන්න. ස්වීට් ෂෝට් ක්‍රස් පේස්ට්‍රි එකක් හදාගන්න විදිහ මම මගේ මින්ස් පයි රෙසිපි එකේ පෙන්නලා තියෙනවා. ඒකේ link එක මම description box එකේ පල්ලෙහා ඒ වගේම මේ වීඩියෝ එකේ අන්තිමටත් link කරලා දෙන්නම්. पेस्ट्रि डोक सेंटीमीटर भाग्यक वितर तिक्केकट रोल करगेन मम मे पेन्नन वागे सेंटीमीटर विसितुनक वागे पलल टार्ट टिन नेहेकट ट्रांस्फर करगान्न हिमीन साइड्स वी बेस एकाय टिन नेकट प्रेस करगेन ईट पस्से रोलिंग पिन नेहेकिन वेडिपुर पेस्ट्रि टिक अयिन करगान्न मम पेन्नन विधियट ඊට පස්සේ අපේ ටාර්ට් ෂෙල් එක ෆ්‍රිජ් එකේ තියමු පෑ භාගයක් පෑක් විතර ටිකක් සෙට් වෙනකම්. අර ඉතුරු පේස්ට්‍රි විසික් කරගන්න එපා. ඔයගොල්ලන්ට අයිඩියා එකක් හැටියට පොඩි ටාර්ට්ලට්ස් හදන්න පුළුවන් මේ වගේ පොඩි මෝල්ඩ් එකක් පාවිච්චි කරගෙන. එහෙම නැත්නම් කුකි කටරයක් නැත්නම් පේස්ට්‍රි රින් එකක් පාවිච්චි කරගෙන පොඩි ෂෝට් බ්‍රෙඩ් ස්ටයිල් බිස්කට්ස් හදන්නත් පුළුවන්. ටාර්ට් ෂෙල් එක බේක් කරන්න රෙඩි වුණාම ටාර්ට් ෂෙල් එකේ බේස් එකේ පළල බලලා මේ වගේ බේකින් පේපර් එකක් පේස්ට්‍රි එකේ බේස් එකට එලා ගන්න. මේක බේක් කරනකොට බේස් එක උඩට පිපෙන්න හදන නිසා අපි මේක වළක්වමු මේ වගේ බේකින් බීන්ස් පාවිච්චි කරගෙන. එහෙම නැත්නම් ඒක වෙනුවෙන් අපිට හාල් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඉස්සලාම අපේ අවන් එක රත් කරගමු සෙල්සියස් 180ට විතර. ඊට පස්සේ ටාර්ට් ෂෙල් එක බේක් කරන්න බේකින් බීන්ස් එක්ක විනාඩි 20ක් විතර. ඊට පස්සේ බේකින් බීන්ස් හෝ හාල් හිමින් අයින් කරගෙන මේක නැවතත් බේක් කරගමු තව විනාඩි 10ක් විතර. ඊට පස්සේ ටාර්ට් ෂෙල් එකට කූල් වෙන්න ඉඩ දෙන්න. මේක කූල් වෙනකන් අපේ ෆොන්ජිපාන් එහෙම නැත්නම් ආමන්ඩ් ෆිලින් එක හදමු. ඉස්සලාම බෝල් එකකට සොෆ්ට් කරගත්ත බටර් ග්‍රෑම් 200කුයි සීනි ග්‍රෑම් 200කුයි හොඳට විස් කරගන්න. ඊට පස්සේ මේකට බිත්තර තුනක් එකින් එකට මේකට එකතු කරගමු. මික්සර් එක හොඳට හාමු වුණාට පස්සේ ග්‍රවුන්ඩ් ආමන්ඩ්ස් ග්‍රෑම් 200ක් මේ මිශ්‍රණයට ෆෝල්ඩ් කරගන්න. හාමු වුණාට පස්සේ ආමන්ඩ් එක්ස්ට්‍රැක්ට් තේ හැඳකුත් මේකට එකතු කරගමු. දැන් අපි අපේ ටාර්ට් එක ඇසෙම්බල් කරන්න ලෑස්ති. ඕගොල්ලෝ කැමති ජෑම් එකක් මම මෙතන රාස්බෙරි ජෑම් පාවිච්චි කරන්නේ ටාර්ට් ෂෙල් එකේ බේස් එකට ස්ප්‍රෙඩ් කරගන්න. මේකට විශේෂයෙන් ගැලපෙන්නේ කොන්සර්ව් කියන ජෑම් ජාතිය. ඒ මොකද ඒ ජෑම් වල පළතුරු කෑලිත් තියෙනවා. බේස් එක හොඳට කවර් වුණාට පස්සේ අපි ඊළඟට අපේ ආමන්ඩ් ෆිලින් එක එහෙම නැත්නම් ෆොන්ජිපාන් ෆිලින් එක මීට් උඩින් ස්ප්‍රෙඩ් කරගමු. මේ ස්ටෙප්ස් ම ෆලෝ කරන්න ඕගොල්ලෝ පොඩි ටාර්ට්ලට්ස් හදනවා නම් දැන් මේක බේක් කරමු සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකකට විනාඩි 40ක් විතර උඩ හොඳට රන්වන් පාට වෙනකම් මේක බේක් වුණාට පස්සේ මේ ටාර්ට් එකට කූල් වෙන්න ඉඩ දෙන්න. එතකන් අපි සිම්පල් අයිසිං එකක් හදමු. මේකට අවශ්‍ය වෙන්නේ අයිසිං සුගර් ග්‍රෑම් 200කුයි වතුර මේස හැඳි 4ක් විතර. මේක හොඳට විස් කරගන්න මෙන්න මේ වගේ තික් වෙනකම්. දැන් අයිසිං එක ස්පැචුලා එකක් පාවිච්චි කරගෙන හොඳට ස්ප්‍රෙඩ් කරගන්න. ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ ඔගොල්ලෝ කැමති ආකාරයට ටාර්ට් එක ඩෙකරේට් කරන්න. මෙතන මම පාවිච්චි කරනවා රාස්බෙරිස්, හැබැයි ග්ලේස් හෝ කැන්ඩි චෙරිස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ටොප් කරන්න ටෝස්ට් කරපු ආමන්ඩ් ෆ්ලේක්ස් එක්ක ඒ වගේම අයිසිං සුගර් පොඩි ඩස්ටින් එහෙකුත් එක්ක. මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ප්ලීස් වීඩියෝ එකට පොඩි ලයික් එකක් දාලා
බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරගෙන මගේ channel එකට subscribe කරන්න. මාව ඒ වගේම Instagram එකේ Facebook එකේ follow කරන්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම peace.